ජනාධිපති වරණයේදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා මන්නාරම ප්‍රදේශයට රැගෙන යාමට අද දිනේ ධූරයෙන් ඉවත් වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යංශයෙන් ලක්ෂ 95ක් වැය කළ බවට මෙවන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. අද CIA අනාවරණය මේ පිළිබඳවයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාර අනුබල යටතේ පුත්තලමේ ස්ථිර නිවාස සාදාගෙන මේවන විට ජීවත් වන පිරිස් අවතැන් වූ ජනතාව බව පවසමින් මන්නාරම ප්‍රදේශයට ඡන්දය භාවිත කිරීම සඳහා රැගෙන යාමට සූදානමක් ඇති බව පසුගිය 15 වෙනිදා රාත්‍රියේ අනාවරණය වුණා. ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වෙනිදා අලුයම ලංගම බස් රථ 200කට වැඩි ප්‍රමාණයකින් ජනතාව රැගෙන යාමට සූදානමක් පවතින බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිෂාන්ත මන්නාරම ප්‍රදේශයේ දක්වා මෙම ලංගම බස් රථ මගින් ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 95කට අධිකයි. එම මුදල කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම අමාත්‍යාංශය හරහා ලබා දී ඇති බවටයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වන්නේ. ඩිස්ප්ලේස් ෆෝරම් කියලා ඒ සංවිධානය තමයි ඒකට සල්ලි ගෙවලා තියෙන්නේ. අමාත්‍යාංශයේ තමයි සම්බන්ධ වීම කරලා මම හිතන්නේ ලක්ෂ 95කට වැඩි මුදල් ජනතාවගේ මුදල් එකතු කරලා ඒ සංවිධානය හරහා තමයි වියදම් කරලා තියෙන්නේ. ඒ මුදල් ගෙවීම මේ අමාත්‍යාංශයට කරන්න පුළුවන්. හිටපු අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව හිරු CIA කණ්ඩායම පුත්තලම ප්‍රදේශයේ කළ සංචාරයේදී දැකගත හැකි වූයේ පසුගිය යුද සමයේදී සරණාගතයන් ලෙස පුත්තලමට සහ කල්පිටියට පැමිණි ජනතාව මේවන විට ස්ථිර නිවාස තනාගෙන එම ප්‍රදේශවල ජීවත් වන බවයි. එහෙත් පුද්ගලයන් 12,000කට අධික මේ පිරිසට ස්ථිර ලෙස පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ ඡන්දය සඳහා ලියාපදිංචි වීමට ප්‍රදේශයේ දේශපාලන බලවතෙකු ඉඩ ලබා දෙන්නේ නැහැ. එමෙන්ම එම දේශපාලන බලවතාගේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන ලෙස බල කරමින් ඡන්දය භාවිත කිරීමට බස් රථ යොදවා මන්නාරමට රැගෙන යන බවයි ජනතාව ප්‍රකාශ කරන්නේ. ඡන්දය දාන විතරයි ඔයගොල්ලෝ හෙට යන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය BBC පුවත් සේවය විසින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බව පවසමින් සිවිල් සංවිධාන කිහිපයක් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අද සංදේශයක් බාර දුන්නා. ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ අදාළ කරුණ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විසින් වහාම ක්‍රියාමාර්ගගෙන දෙරට අතර විපාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුදනායකයෙකු ලෙස සිව්වෙනි ඊළාම් යුද්ධයේ අවසන් අදියරේදී දෙමළ ජනතාව සමූල ඝාතනයට වගකිව යුතු පුද්ගලයෙකු ලෙස බ්‍රිතාන්‍ය BBC ප්‍රවෘත්ති සේවාව හරහා විකාශය වාර්තාවකට ඔවුන් මෙලෙස විරෝධය දක්වා තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කළ සංදේශයේ දැක්වෙන්නේ සත්‍ය තත්ත්වය නම් ඊළාම් යුද්ධයේ අවසන් අදියරේදී අහිංසක දෙමළ ජනතාව LTT ත්‍රස්තවාදීන් මිනිස් පලිහක් ලෙස භාවිත කළ බව සහ ඔවුන්ගේ ග්‍රහණයන් විදී පලායන සිවිල් වැසියන්ට LTT ත්‍රස්තවාදීන් විසින් විඩිත වූ බවයි. එමෙන්ම අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් BBC ප්‍රවෘත්ති සේවාව හරහා පළ වූ විවිධ වාර්තාවල වගකීම් විරහිත භාවය සහ අසත්‍ය තොරතුරු අන්තර්ගත වීමත් ඒ හරහා මෙරට සහ ආරක්ෂක හමුදාවේ කීර්ති නාමයට හානි සිදුවීම සම්බන්ධිනුත් මෙම සංදේශයෙන් පෙන්වා දී තිබෙනවා. එම සංදේශය සුරකිම ශ්‍රී ලංකා සංවිධානයේ සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව අද පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට බාර දුන්නා.
මේ BBC සේවය පහුගිය කාලයේ පුරාවටම ඉතාම නරක විදිහට රට පිළිබඳව රටේ ජනවාර්ගික ප්‍රශ්න තිබෙනවා කියන කාරණය පිළිබඳව තුළු ජාතිකයන්ට සිංහල බෞද්ධයන්ගෙන් හානි වෙනවා කියන කාරණයත් ඉතාම තදින් උපුටලා දක්වපු පිරිසක් මධ්‍යස්ථ මාධ්‍ය භාවිතයෙන් තොරව ඔවුන් රටක පවතින ඇත්ත තත්ත්වය ලෝකයට අරගෙන යන බවක් අපට පේනෙන්නට නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මා ජනාධිපති බවට පත් වුණාට පස්සේ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ සිවිල් ජනතාව සංහාරය කළා කියලා චෝදනා ලැබපු හමුදා පවුලකට අයිති ගෝඨාභය රාජපක්ෂ නැමැති පුද්ගලයා ජනාධිපති බවට පත් වුණා කියලා. එය ඉතාම අසත්‍ය වැරදි ප්‍රචාරයක්. පහුගිය කාලේ පුරාවටම චැනල් පෝයේ ආයතනය විසින් ලෝකෙටේ මුදාහරපු වැරදි ආදර්ශ නිසා අපි තාමත් බැටකන ජාතියක්. වැරදි ප්‍රවෘත්තිය ලෝකෙට මුදාහැරීම තුළින් අපේ රටේ ස්වෛරීභාවයට ලොකු හානියක් වෙනවා. අපේ ස්වෛරීභාවයට අත තියන්න එපා. අපේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න එපා. අනතුරුව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට සාමකාමීව මාණිකය රැගත් රිය පෙරහර කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ නිට්ටඹුව වරකාපොළ අඹේපුස්ස අලව්ව පොල්ගහවෙල සහ පොතුහැර හරහා අද පස්වරුවේ කුරුණෑගල ඇත්කන්දරාජ මහ විහාරයට වැඩම කරවීම සිදු කෙරුණා. ලබන 25 වැනිදා රන්පාදම් සහිත චූඩා මාණික්ය රුවන්වැලි මහාසෑ රදුන්ට පැළඳවීමට නියමිතයි. වහ ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරුකරයවා තිබෙනවා. පොලිස් කොමිසම කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙම ස්ථානමාරු සිදුකර ඇති බවයි. කළුතර ප්‍රාදේශීය සභාව අද රැස්වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නෙළුම් පොහට්ටුව රැගෙන විත් සභාපතිවරයාට ලබා දී පසුව ඔවුන් සභාවෙන් පිටත්ව යාමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේ මෙලෙසින්.